පූර්වයේ සෙන්තෝසා දූපතේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං උන් අතර පැවති ඓතිහාසික හමුව දෙරටේ නායකයන් මුහුණට මුහුණ හමු වූ පළමු අවස්ථාව ලෙසින් හැඳින්විය හැකිය. එහිදී රටේ නායකයෝ දෙදෙනා අතර යහපත් පෞද්ගලික මිත්‍රත්වයක්ද ගොඩනැගුණු බවට වාර්තා විය. 71 හැවිරිදි ට්‍රම්ප් සහ 34 හැවිරිදි උන් ඉතාමත් සුහදව සැහැල්ලුවෙන් එකිනෙකාගේ සංගමයෙන් සතුටට පත් වූ බවක් දක්නට ලැබී තිබූ අතර ඓතිහාසික හමුවෙන් අනතුරුව දිවා ආහාරය සඳහා නික්ම යන විට තම නිල රථය උතුරු කොරියානු නායකයාට පෙන්වීමට පවා ට්‍රම්ප් උනන්දු විය. ඇමරිකන් ජනාධිපතිවරයා සිය නිල රථය ලෙසින් පාවිච්චි කරන ලද කැඩිලැක් වැන් ලෙසින් හැඳින්වුවත් එය බොහෝ දෙනෙකු අතර ප්‍රසිද්ධවට පත් ඇත්තේ මුග්‍රයා යන අර්ථය දෙන ද බිස්ට් ලෙසිනි. ලොව අතිනවීන ආරක්ෂක උපක්‍රම සහිතව නිෂ්පාදනය කර ඇති මෙම මෝටර් රථයේ මිල ඩොලර් මිලියන 2ක් හෙවත් ආසන්න වශයෙන් කෝටි 32ක් පමණ වන අතර එහි ඉන්ධන කාර්යක්ෂමතාවේ පෙට්‍රල් ගලුමකට සැතපුම් පහකි. එහි එක් දොරක් අඟල් 8ක පමණ ගන්න කමකින් යුතුව අතර එක් දොරක බර බෝයින් 747 ජෙට් යානයේ දොරක බරට සමානයි. කැඩිලැක් වන් රථයේ පතුරම් සහ බෝම්බ වලට ඔරොත්තු දෙන ආකාරයෙන් නිර්මාණය කර ඇති අතර රසායනික හෝ ජීව විද්‍යාත්මක අවිපහාරයකින් ජනාධිපතිවරයා ආරක්ෂා කර ගැනීම සඳහා මගී කුටිය සම්පූර්ණයෙන්ම මුද්‍රා තැබිය හැකි ආකාරයෙන් නිම කර ඇත. මෙම කාර්යයේ ටයර් වෙඩි නොවදින ඒවා වන අතර යම් හේකින් ටයර් පුපුරා ගියොත් ටයර් නොමැතිව ධාවනය කළ හැකි පරිද්දෙන් එහි රිම් සවිබල ගන්නවා ඇත. ද කැඩිලැක් ප්‍රෙසිඩෙන්ෂියල් ස්ටේට් කාර්යයන් නිලනාමයෙන් හැඳින්වෙන මෙම මෝටර් රථය තුළ ආයුධ ගබඩාවක් ඇති අතර ඊට කඳුළු ගෑස් විදින තුවක්කු සහ ෂොට්ගන් වර්ගයේ තුවක්කුද ඇතුළත් වෙයි. හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ රුධිරයට ගැලපෙන රුධිර පයින්ට් එකක් මෙම කාර්යය තුළ ඇත. ඕනෑම අවස්ථාවකට නොබියව මුහුණ දීමට හැකි අයුරිනුත් ජනාධිපතිවරයාගේ ජීවිතයට අධි ආරක්ෂාවක් සැපීමට හැකි අයුරිනුත් මෙම මුග්‍රයා නැමැති රථය නිර්මාණය කර ඇත. ඉනපතා මෙවැනි වීඩියෝ නැරඹීමට නම් පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන්ම ඔබට දැනගන්නත් පුළුවන්.